ප්‍රසන්න රාජපක්ෂලගේ මිනිහෙක්ද? ඒ පවුලේ කවුද මාතෙක් ඉන්නේ කියලා මන් දන්නේ නැහැ. රාජපක්ෂලට විරුද්ධව රනිල් ළඟට යන මම නෙමෙයිනේ රනිල් වික්‍රමසිංහ මේ රටේ අගමැති කර ජනාධිපති කර ඒක කරේ රාජපක්ෂලා. ඔබ නාමල් ජනාධිපති අපේක්ෂකයා වෙනුවට විරුද්ධයි. මට ඉස්සෙල්ලා නම් මහින්ද මහත්තයා කිව්වේ නාමල්ට තව කල් තියෙනවා. ජාතික සංවිධායක ධුරය සහ යෝජනා වෙලාතුනේ රෝහිත අබේගුණවර්ධන සහ ඔබේ නම. මගේ නම ගෑවිලාවත් තිබෙනවා. ඒ උදයන්ග ලව්වා ඇයි ප්‍රසන්නට ගහන්නේ? ඒගොල්ලෝ මේව පිළිගන්නේ නැහැ. ඔබ උදයන්ගට තමුසේ මේ පක්ෂේ කනවෝයි තමුසේ කියලා තමුසේ බැන්නා. ඇයි ඒතර බැසිල් වයින් කළා නාමල්ව දැම්? කාකා කියලා එක එක කතු කියලා ඒ මිනිස්සයා චමල් රාජපක්ෂ කිව්වලු අපි පොඩ්ඩක් පැස්සට එමු. මමත් ඉන්නවා ඒ ස්ථාවරේ. ප්‍රසන්න මේ තරතුරට සුදුසු නැද්ද? මට කිව්වත් මං ගන්නෙත් නැහැ. වඩාගෙන ඉන්න ඇතිනේ නාමල් පොඩි කාලේ. අනේ නේ. හෙට නාමල්ට සර් කියන්න පුළුවන්. මං දැනගන්න ඕනේ යාට ජනාධිපතිතුමා කියලා කතා කරා. ජනාධිපති වෙන්න පුළුවන්. ඇයි යාට බැරි කමක් තියෙනවද? පුළුවන් නම් ඡන්ද නොතිය. අවුරුද්දක් රනිල්ට කරන්න දෙන්නේ මේ රට. ඔය මතයේ දරන. ওই තරම් ප්‍රමාණයක් පොහොට්ටු ඇතුළේ ඉන්නවද? 180කට වැඩි. අපි කියලා ආපු නැති එකේ ප්‍රතිඵලය තමයි ගෝඨාභය මහත්තයව පත් කරන්නේ. නාමල් අයියේ මං ඉල්ලනවා. කෙලිම කියනවා. මම රනිල්ට සපෝට් කරනවා. රට යාට කියන්නේ තියෙන එච්චරයි. යටින් ගේම් එකක් නෙමෙයිද ප්‍රසන්නට ගහන්නේ. නාමල් මන්ත්‍රීතුමාගේ ඉන්නවා. උට ළඟින්ම ඉන්න හිතවත්ම කොටස. මේ අයෝ මෙහෙවනවයි කියලා මටත් සැකයක් තියෙනවා. මං ඔක නාමල්ටත් කිව්වා. රාජපක්ෂ රණතුංග දීගය ඉවරයි. ප්‍රසන්න රණතුංගටත් රාජපක්ෂලා මෙහෙම නම් කරන්නේ අනිත්තුන්ට කොහොම කරයිද කියලා හිතන්නේ. කප්පමක් පිළිබඳව තමයි ඔබට චෝදනා එල්ලන්නේ. මට කප්පන් චෝදනාවක් නැහැ. ඔබත් එහෙම තෙල් මාරු කරගෙන තියනවද රුසියාවේ ගිහින්? ඔය කෑනු සප්ලයි කළා. ඒ ඇයිට කියන්නේ පිම්පියෝ කියලා. පිම්පියා කියේ උදයන්ගට. බැසිල් මාත්‍යා කියන්නේ වැඩේක්. හැබැයි PR එක නෙමෙයි. නාමල්ට ඒ මොකක්වත් නැහැ. වැඩේකුත් නෙමෙයි PR එකක් නැහැ. ගෝඨාභය රාජපක්ෂ කියන්නේ හොරෙක් නෙමෙයි. Trismaster, make your life limitless. निवास सह नागरिक संवर्धन अमाते वगे मांडू पक्षे प्रधान संविधायक प्रसन्न रणतुंग अमतितुमा समग अपि साकच्छा करन्ने मे अमति दूरे अपि साकच्छा करन अवसन साकच्छावद गोडक अय केन ओब मीलंगट अपिट हमु वेन्ने अग्रामात्यवरया वशयेन कियला ईलंग पवत्तन ओनवा आंडुवकदि एसे वेयिद चवदित समारायगे हीन तीनवने मते हेम हीन तीन केनेकुत नेमे समाराय हेम बलापोरोत्तुत वेनवा मते हेम बलापोरोत्तुकुत ने मगे देशपालने मं कवदाव तंतु पसगी के मे तनु माव होगमति कम प्रसन्न रणतुंग समग इधर ना मे अयो बस अयो बस अगमति दूर मटवाड सुदुसु इन मंदोद इन्ना दिनेश मेरटे मगे पियागे समकालीन देशपाल मगे पियालट ज्येष्ठे ये इधे मम एव हीन बाल मेरदी दिनेश पास इतने पास ईलंग पार्लमेंट वेदी मतत्वड ज्येष्ठ तव इन पुलवा हाउद अभी तीन ने अभी कौरू हुद अय इनकोट मेरटे पिलगा हेमोम पिलगा पुलवांकने हेमोगे सहयोगे गण पुलवांकने रटगन हितन गेन मेरटे प्रसन्न कागमिनी हेग्द प्रसन्न प्रसन्न गिनी राजपक्ष लगमिनी हेग्द ने मत हेम पुद्गलवाद याज्ञ है भाई මම මහින්ද රාජපක්ෂ මහත්තයාට එදත් ගරු කරනවා අදත් ගරු කරනවා ඔබ ඒ පවුලෙන් එදත් ආදරේ අදත් ආදරේ ඔබ ඒ පවුලෙන් ඉන්නේ බැසිල් එක්කද ගෝඨා එක්කද නාමල් එක්කද මහින්ද එක්කද මේ මම ඒ පවුලේ හැමොත් එක්කම ඉන්නවා ඒ පවුලේ කවුද මාත් එක්ක ඉන්නේ කියලා මන් දන්නේ නැහැ හැබැයි මට තේරෙන විදියට ඔය හැමෝම මාත් එක්ක ඉන්නවා හැබැයි අපිට පේන විදියට ඔබ කිට්ටු බැසිල් එක්ක විතරයි නෑ මම කිට්ටු මහින්ද මහත්තයාත් එක්ක මහින්ද රාජපක්ෂ ඉන්න තමයි මම මේ පොහට්ටුව හදාගෙන එදා මහින්ද මහත්තයා පෙරදුනහම මහින්ද මහත්තයත් එක්ක එළියට බහපු කෙනෙක් මම මහින්ද මහත්තයා වෙනින් පළාත් ඇමතිවරු 9ක් ඉන්නකොට මහැමතිවරු මම විතරයි එතන හිටවයිගෙන් එළියට බැහැ ප්‍රසන්න රණතුංග ඇමතිතුමා ඔබ අද හොයාගෙන ආවේ ඔබ කෙලින් කතා කරන පුද්ගලයෙක් නිසා 1982 මුලින්ම මුල්කිරිගල ආසන නැති කරගෙන බැසිල් රාජපක්ෂ නව ලංකා නිදහස් නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බීකර නඩර බණ්ඩාරනායකත් එක්ක යනකොට මුලින්ම ප්‍රේමදාස මහත්තයා ළඟට ගියපු පළවෙනි පුද්ගලයා තමයි බැසිල් රාජපක්ෂ. සිරිමාව බණ්ඩාරනායක මැතිනියට විරුද්ධව මුලින්ම මේ මේ ප්‍රේමදාස මහත්මයා ළඟට ගියපු පළවෙනි පුද්ගලයා. මගේ ප්‍රශ්නය මුලින්ම රාජපක්ෂලට විරුද්ධව රනිල් ළඟට යන චරිතය ප්‍රසන්න රණතුංග නේද කියන එක. මම නෙමෙයිනේ රනිල් වික්‍රමසිංහ මේ රටේ අගමැති කර ජනාධිපති කර ඒක කරේ රාජපක්ෂලාමයි. ජනාධිපති වෙලා හිටියේ ගෝඨාභය මහත්තයා වෙලාවේදී
අගමැති හිටියේ මහින්ද රාජපක්ෂ මහත්තයා මුදල් නැමැති හිටියේ බැසිල් රාජපක්ෂ මහත්තයා රටේ අරගලයේ වෙලාව අපි ආරාධනා කරාම මේ රට බාර ගන්න අපි කොන්දේසි විරහිතව බාර එන කෙනාට උදව් කරනවා මේ රට ගොඩ ගන්න කියලා ඒ බාරගත් කවුරුත් බාරගත්තේ නැති වෙලාවේදී පක්ෂය තමයි තීන්දුව කරේ රනිල් වික්‍රමසිංහ ඒ ඔබ ඒ අකමැති වුණාද මම අකමැති ඔබ 134 කෙනෙක් මම සම්දි දුන්න කෙනෙක් පක්ෂයක් හැටියට ඒ වෙලේදී එතුමාව පත් කරන්න කියලා තීන්දුවක් කරගත්තම ඒ වෙලාවේ අපිට වෙන විකල්පයක් තිබුණේ නැහැ චමුදිත ඔගලන් දන්නවා අපේ මන්ත්‍රීවරයෙක් මරලා ගෙවල් ගිනි තියලා අපේ මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි තියලා ප්‍රාදේශ සභා සභාපතිවරු මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි තියලා තව සාමාන්‍ය පුරුෂයෝව මරලා අපේ මිනිස්සු පාක්ෂිකයෝව බේරවැවේ දාලා අණ්ඩවැර් පිටින් පාරේ ඇවිද්දවලා අපි පක්ෂයක් හැටියට ඉත අසරණ වෙච්ච වෙලාවක් ඒ වෙලාවේදී තමයි පක්ෂයට ඕනුනේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා යනවා මහින්ද මහත්තයලා අයින් වෙලා යනවා ඒ අය මේ අරගලයේ වෙලාවේ නැව් වලින් පිට රටවල් වලට යන්න හදනවා ප්ලේන් එකක් ගෙන්න ගන්න බැරුව ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එහෙම අසරණ වෙච්ච වෙලාව මගේ දේශපාලනේ අපි ආණ්ඩුවක් තියාගෙන මම දැකලා නැහැ ආණ්ඩු පෙරදුනාම ගෙවල් වලට ගහන එවට අපි ලයිස්ට් වෙලා ඉන්නවා ඒව වෙනම කාරණා හැබැයි ඒ වගේ අවස්ථාවකදී ඒ වගකීම බාර ගන්න හැමෝම බය වුණා ඒ අයටත් ඒ දෙයට මූණ දෙන්න වෙයි කියලා ඒ වෙලේ අභියෝගයේ බාරගත්තේ රනිල් වික්‍රමසිංහ ප්‍රසන්න ප්‍රමංගේ ජීවිතයේ රණතුංගල තමන්ගේ ගෙවල් දෙපාරක් නැති කරගෙන තියෙනවා එකක් තමන්ගේ තාත්තගේ කාල පරිච්ඡේදය රජී රණතුංගක මහත්තයාගේ කාලේ දැන් දෙවනි ගේත් නැති කරගත්තා ඒ ඒ ප්‍රසන්න රණතුංග මේ අරගලයට එක්ක දැන් ඒ ඒ UNP එක තමයි මේ තාත්තගේ ගෙදර නැති කළේ ඔබ ඔබ එදා කියලා තුන මගේ සාකච්ඡා ඇඳිවත විතරයි අපිට ඉතුරුනේ කියලා අදත් කියන්නේ එකයි මට මට මෙහෙමයි චමුදිත අපි පිළිගන්න 77 මගේ තාත්තගේ ගේ කිනි තිබ්බා එතකොට මේ වෙලාවේදී ගේ අරගලයට එක්ක ඒ සම්බන්ධ වෙලා සා සම්බන්ධ වෙලා ඊට පස්සේ සම්බන්ධ වෙලා හිටියේ දේශපාලන පක්ෂ වල අය එක්කව වෙලා පොහොට්ටු එමි නිසුන්ගේ ගේවල ඉතරනේ ගිනි තිබ්බේ ඒ ඒ පිටිපස්සට හිටියේ රනිල්ද නෑ මම කියන්නේ මං මගේ මතය රනිල් වික්‍රමසිංහ මහතා එක්කෙනයි නොබුතුමල්ලම කියන විදියට එයාට වෙනයි හිටියේ නෑ එතකොට එයාට ඒක මෙහෙවන්න බෑනේ කවුද එනම් ගේ ගිනි තිබුවේ ඉතින් මගේ කේදී ජනතා විමුක්ති පෙරමුණ ගේ ගිනි තිබ්බයි කියන එක ඒකට සම්බන්ධ පක්ෂ ඒ පක්ෂයට සම්බන්ධයි ගිනි තිබ්බයි කියන එක මම ප්‍රසිද්ධිය කියනවා ඉතින් මම ඒකට මාට සාක්ෂි තියෙනවා මම අවස්ථා කීපයකදී මම ඔය ඔය කාරණාවේදී චමිදිට ගෙවල් වලට ගහලා ගෙවල් ගිනි තියෙනකොට ඒකේ පිටිපස්ස ඒ ගෙවල් ගිනි තිබ්බේ ගැහුවේ ලැජ්ජ කෙරෙව්වේ පොහොට්ටුවේ අය ඒ පොහොට්ටුවට තිබ්බ බයට තමයි විරුද්ධවාදී දේශපාලන පක්ෂවල අය ඒ කටයුත්ත කරේ එහෙමනම් 76ක සාපේ කියනවා නම් UNP අයගේත් ගෙවල් ගිනි තියන්න ඕනේ JVP අයගේ ගෙවල් ගිනි තියන්න ඕනේ අපෙත් ගෙවල් ගිනි තියන්න එදා එදා රජී රණතුංග මහත්තයාගේ ගේ ගිනි තියපු UNP එකේ රනිල් වික්‍රමසිංහගේ නායකත්වයට ඊළඟ ජනාධිපති කරන්න ප්‍රසන්නටගේ පවුල අම්ම ඉඩ දෙනවද ඔබට මේ ලැජ්ජාවක් නැද්ද රනිල් වික්‍රමසිංහ අම්ම මොකද කියන්නේ මමනේ රනිල් වික්‍රමසිංහ විවේචනය කරපු මිනිහා වැඩියෙන් මමනේ එතුමාට ගහලා යහපාලනේ එපා කියපු මිනිස්සයානේ හැබැයි අභියෝගයක් බාර අරගෙන මේ මම මේ වෙලාවේ පක්ෂය ගැන නෙමෙයි හිතුවේ මම හිතන්නේ රට ගැන මට මතකයි මැයි වෙනකොට ඒ 2022 අපේ මිනිස්සු පාරවල් වල පෙට්‍රල් පෝලිං වල හිටපු හැටි මම දන්නවා ඩීසල් පෝලිං වල තිබ්බ හැටි දන්නවා හදිසියකට ලෙඩෙක් ගෙනිය ගන්න බැරි වුණා ඉන්ධන ටික නැතුව ඉතරක් නෙමෙයි බෙහෙත් ටික නැතුව හිටියා එහෙම තිබිච්ච රටක් පිටරටින් බඩුවක් ගේන්න බෑ අපිට ඩොලර් එකක් හොයාගන්න නෑ අන්න එහෙම වෙලාවක මිනිස්සු මරන් ඉන්න වෙලාවක දේශපාලනඥයෝ විවේචන කරන වෙලාවක මේ රට අරාජික වෙන්නේ නැද්ද එදා පාර්ලිමේන්තු රනිල් වික්‍රමසිංහ මහත්තයා බාරගත්තේ නැත්තම් මොකද ඔබ රාජපක්ෂලා සමග සමත් සිටියත් රාජපක්ෂලා ඔබ සමග නැති බව ඔබ පිළිගන්නව නේද නැහැ මම ඒක පිළිගන්නේ රාජපක්ෂ පවුල ඔබව හතුරෙක් වශයෙන් සලකන බව දන්නව නේද නැහැ ඒ අය දන්නවා මම කෙලින් කතා කරන මම විරුද්ධව කතා කරන කෙනෙක් එහෙමනම් ඇයි ඔබ නාමල්ට විරුද්ධ මම නාමල්ට විරුද්ධ නැහැ ඔබ නාමල් ජනාධිපති අපේක්ෂකයා වෙනුවට විරුද්ධයි මම දන්නවා නාමල් ඉල්ලන්නේ නැහැ කියලා නේද නමුත් ඔබ පැහැදිලිව කියලා තියෙනවා නාමල් ජනාධිපති අපේක්ෂකයා නොවිය යුතුයි නාමල්ට තව කල් තියෙනවා කියලා දැන් එතකොට මහින්ද රාජපක්ෂ මහත්තයා නාමල්ට විරුද්ධද මට ඉස්සෙල්ලා මහින්ද මහත්තයා කිව්වේ නාමල්ට තව කල් තියෙනවා නාමල් ඉල්ලන්නේ නැයි කියලා එතකොට මම කීප එකද වැරදි ඉතින් එහෙමනම් මම ඔයා හිතනවා නම් මම නාමල්ට විරුද්ධයි
महिंद राजपक्ष विरुद्ध महिंद महत्या संविधायक दूर योजना वेला रोहित अभेगुण वर्धन सह ओबे नम मगे नम गैला रोहित नम तिबुरा मम दरे ओबेदा ए महिंद महत्या गिदर यान अय्यो कपल दैतक गहक वाड़ी करवा तिबुने चमुदीट मम खवदावत इसरा पुटोल वाड़ी निमेक निमे मम उगला मतक गोल फेस पुरवाण सेनग गिना रश्वीम ये रश्वीम इत दवसी मंदाने मंगाव दीनो अदेल मम गिहिला अभी वच्चर वेड करला मम बेसिल राजपक्ष महत स्टेज के पिटिपस्ट वाडवेला मम खवदावत स्टेज इसरा वेदिकावल इसरा इन मिनीक निमे एवगेम ओय महिंद सुलग रश्मला नुगे गुट रश्म नगपु माम मिनसु उत्सल उड़ी तिब्बे है भाई विना तुना किंदला मम अनेक मिनसुते पाले हट अबे मेतन यदा जाति संविधायक तोरण दवस विजयरा मेगेदर ओब कैरलट सूदान वेला टीम मेका ओबे टीम मेक वेन के पत्कर धनगत निशा बेसिल एवलेम नाम जाति संविधायक दूरे बट पत्कला हरिद कथा उदयंग की कथा मुखदमे उदयंग की उत्तर मम दें ඔයාට ඕක අහන්න පුළුවන් නාමල්ගෙන් අහන්න පුළුවන් බැසිල් රාජපක්ෂගෙන් අහන්න පුළුවන් මේ උදයන්ග නිතර නිතර ඔබට ගහන්නේ පවුල උදයන්ග ලම්මලා ගස්වරවා කියලා ඔබට පේන්නේ නැද්ද ඔතන මෙහෙම ප්‍රශ්නයක් තියෙන්නේ මම මේක තේරුම් ගන්නවා පවු උදයන්ග විරතුංග උදයන්ගට මහින්ද රාජපක්ෂ මහතා 2015 පැරදුනාම යා රුසියාවේ තානාධිපති වෙනවා තානාධිපති වෙච්ච කාල සීමාවේ කියන්නේ වෙලා 2015 පැරදුනාම එයාට විරුද්ධව එයාගේ දේපල බැංකු ගිණුම් සීස් කරලා තියෙනවා एक याट बेरगन उलकूमक आनवा इट पास रनिल विक्रम सिंह महत्यागावटा मे कारण उदाव करगण बेरवना या रनिल विरोधी वेन्नीद एक रनिल गहन अरे मम रनिल विक्रम सिंह महत्या जनाधिपति अपेक्षक अभी එතකොට මගේ ක්‍රෙඩිබිලිටි එකට ගහන්න තමයි ඔය කතා කරන්නේ. එතකොට පවුල මේ උදයන්ග ලව්ව ඇයි ප්‍රසන්නට ගහන්නේ? මං ගාව තියෙනවා ඔබතුමත් එක්ක උදයන්ග වීරතුංග කරපු සාකච්ඡා මම අරිනවා නාමල්ට. මම බැසිල්ට සර්ට අරිනවා. මම චමල් ඇමතු. මම ඔය රාජපක්ෂලාට අරිනවා මේක දැන ගැනීම සඳහා. එතකොට මට එවලා තියෙන මෙසේජස් මම ඔයාට පෙන්නුව. ඔයා තේරුම් ගනි ඒගොල්ලන් කොමන ස්ථාවරේ මොනවද මොනවද උන් කියන්නේ නෑ මම ඒක ඔයාට පේනම පෙන්නන්න මම ඒක මාධ්‍යයට කියන්න හොඳ නෑනේ මට ඒක එකක් නේ ඒක ඒ උපුව මම ඔයාට පෙන්නන්න මං ගාව තියෙනවා ඒක ගත්තම එතකොට මම ඒක තේරුම් ගත්තේ දෙයක් තමයි ඒගොල්ලනුත් මේව පිළිගන්නේ නෑ දැන් ඔබතුමාමනේ එයාට මේ තනතුරක් දීලා තියෙන්නේ පෞලේ ප්‍රකාශක කියලා මම ඕකත් ඇහුවම කිව්වා එහෙම එකකුත් නැහැ කියලා उदयांग्वास कर उदयांग वीर तुंग मट गहन वा रनिल विक्रम सिंह महतर गहन तम मिथन या बलापुर मुखद या टूमेंट वेन के मिथन गेन इतनी मम दाने खाऊ देखिए अभी दाने උදයන්ග කන්ට්‍රෝල් කරන්නේ කවුද? පවුල ඇතුලෙන් ඔබ තාම විශ්වාස කරනවද රාජපක්ෂ එවන මෙසේ උදයන්ග ලව්ව ගහපම් ප්‍රසන්නට කියලා ප්‍රසන්නට බැලන්ස් කරන්න මෙහෙම මෙසේජ් එවනවා කියන එක නෙමෙයිද? මම විශ්වාස කරනවා එයා රාජපක්ෂ පවුලේ උමනාවට කරනවා කියලා මං හිතන්නේ නැහැ. මොකද රාජපක්ෂ පවුලම දන්නවා මම මහින්ද මහත්තයා පරදුනහම ඔය කවුරුත්ම ළඟ හිටියේ නැහැ. ඒ කියන්නේ ඇමැති ඇමැති ගොල්ලෝ ඔක්කොම ආයතලා ඉද්දී महिंद सुलंग अरगन मगे पलासभा पलापालन मंत्री रटेम तमय मम वेडसटान गेनील महिंद महत्याव गिना मम नवत महिंद महत्याव गेन मगे मगे उलि चेदे अतमाय महिंद महत्याट रट ओयाट मट अभी हेमोटम निदास जीवात्न पुलवा युद्ध दिनाधीप नायक गौरवनीय से देशपालिंग वत्न की मंग वेदिकल की मट ओनू ने इतमाट ඒ තිබිච්ච ගෞරවය නැවත ලබා දෙන්න
දේශපාලනේ එදා පොහොට්ටු කාර්යාලයේදී ඔබ ඔබ උදයන්ගට තමුසේ මේ පක්ෂේ කනවෝයි තමුසේ රාජ පර අහිංසක රාජපක්ෂලා විනාශ කරන මහින්ද මහත්තයා අසරණ මහින්ද මහත්තයා විනාශ කරන තමුසේ තමයි මේ ඔබ ඒ භාෂාවෙන් බැන්නද මම නරකට බැන් මම ටිකක් වේගෙන් කතා කරා මම කිව්ව ටික හරිද නෑ මම වේගෙන් බැන් එයාට තමුසේ කියලා තමුසේ කියලා තමුසේ කියලා තමුසේ බැන්න නැති මන් දන්නේ නැහැ මට එක දෙයයි එතන කියන්න කුණුවරපෙන් බැන්නද නෑ මම එහෙම කියන්නේ නැහැ කවදා මට එක දෙයයි යට කියන්න ඕනේ එයා රාජපක්ෂ පවුලේ මාධ්‍ය ප්‍රකාශක හැටියට යම් දෙයක් කියනවා නම් රාජපක්ෂලාට නරකක් නොවෙන්න ඕනි. එයා ඒ කරන හැම වචනකින්ම වෙන්නේ රාජපක්ෂලාට විරුද්ධ මිනිසුන්ගේ මතවාදයක් හදන එක. එතකොට පළවෙනි දේ මම කිව්වේ එයා එක කලරණාවක් කිව්වේ ඒ කතාව ඇත්ත. මම කිව්වා 2015 බැසිල් මහත්තයා බෑග් එක උස්සන්න කිව්වේ නෑ. මහින්ද මහත්තයා පැරදුනාම මම ගිහිල්ලා මගේ බිරිඳ දරුවන් එක්ක මම ඒකයි කිව්වේ මම වගකීමේ මේක කියන්නේ. එතුමාගෙ ගෙදරට ගිහිල්ලා බෑග් ටික අස් කරලා බෑග් පැක් කරන්න එව්වා බඩු මුට්ටු ඔබ කළා මම කළා ඔව් මම කළා විතරක් නෙමෙයි එතන තිබුණ බුදු කාමරේ ලොකු කාමරයක් බුදු ඒක බුදු පිළිම ගොඩාක් තිබ්බා මම හිතුවා ජනාධිපතිතුමා මොකද්ද මේක ඔවා මට තායිගි හම්බෙච්චව ප්‍රසන්න ඔව ඔහොම තියලයන් කිව්වා එතුමා කියපු දේවල් අත තිබ්බා එතන කෝටි ගානක වටින බුදු පිළිම තියෙන්නේ ඇති අන්න එහෙම නායකෙක් මහින්ද රාජපක්ෂ මහත්තයා කියන්නේ මම මොකද කරේ මං ඒක ලැජ්ජ නැහැ කියන්න මම චමුදිට මගේ දරුවන්ට නිදාසේ රටේ ජීවත් වෙන්න පුළුවන් වාතාවරණය හැදුව මහින්ද මහත්තයාගෙන් මට එහෙම කියන්න කටහැරලා මං කියන ආඩම්බරේ ඒ විතරක් නෙමෙයි බැසිල් රාජපක්ෂ මහත්තයාගේ බෑග් එක උස්සන් ආවයි කිව්වා උගලන්ට ඕනනම් ඒ සෙල් එකේ වීඩියෝ කැමරා වල ගේන්න පුළුවන්. හැබැයි බැසිල් මහත්තයා මට කිව්වනම් ප්‍රසන්න මේ බෑග් එක පොඩ්ඩක් මට ගෙනිහිල්ලා දෙන්න කියලා මම ඒකත් කරා. ඔබ ගෙනියනවා. මම ගෙනියනවා. ඔබ බෑග් කියන්නේ. මම මොකටද බෑග් කියන්නේ? හැබැයි 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 ඔබ බෑග්ේ අරන් ගියේ නෑ බැසිල්ගේ. එදා මම එකක් කියන්නම් චමුදිට කවදාවත් බැසිල් රාජපක්ෂ මහත්තයා දේශපාලනය කරන අපිව ඒ මට්ටමට පත් කරන්නේ නෑ. එයා අමාරුකම තිබ්බත් එයා උසයි යනවා. මම එයත් එක ඒ කියන්නේ බැසිල් ඔබට බැසිල්ගේ බෑග් එක අරන් යන්න කියලා කිව්වේ නැහැ. ඒතර මේ උදයන්ග බොරුවක් කියන්නේ. ඒක බොරුවක්. ඒතර ඇයි එහෙනම් උදයන්ග ඔබේ චරිතයට ගහන්නේ? නෑ ඉතින් මං කිව්වේ ඒක රනිල් වික්‍රමසිංහ මගේ චරිතය කරන මේව කරොත් තමයි මගේ ඒක චරිතයට. ඒතර ඔබට ඕ ලෙවල් නෑ කියනවා. ඔබට ප්‍රාස ඔබ පාස් ඉංග්‍රීසි විතරයි කියනවා. ඇයි එහෙම ගහන්නේ පෞද්ගලිකව? දෙකක්. එකක් ඒකෙන් වෙන්නේ බැසිල් රාජපක්ෂ මහත්තයාට තමයි ඒක නරක. මොකද බැසිල් මංගලව බෑග් එකක් කිස්සුවා කිව්වම ඒක හරි නරක මටද නරක යාටද බැසිල් මහත්තයාට නරක ඉතින් මං ඔය කාරණාව කියලා මං කිව්වා කරුණා කළා දෙයක් කරනවා නම් ඒක රාජපක්ෂලාට හානියක් නොවන විදියට කරන්න ඕක කියන්නේ පත්තරේගේ නිවුස් එක ඔබේ ප්‍රදීප් මේ මීඩියාස් එකට තමයි ප්ලෑන්ට් කරන්න කියලා මම එතන එයා කියන විදියට මන්ත්‍රීවරු 40ක් විතර හිටියම අපි කොහොමද එහෙම එකක් ප්ලෑන් කරන්නේ මට පුළුවන් බලන් හිටිය කට්ටිය ඔයාව ප්ලෑන් කරන්න දෙයකට මට පුළුවන් ද කියන්න කොහොම මාධ්‍යවේදීෙක් හැටියට පුළුවන් ද බෑ ඉතින් එහෙනම් ඔච්චරයි උත්තරේ ඉතින් එයා ඒක කියන්නේ එයාගේ වාසියට කියනවා එතකොට එයා කියනවා මට ඕ ලෙවල් නැහැ කියලා ඉතින් මම මගේ ප්‍රොෆයිල් එක මං පාර්ලිමේන්තුව වල දීලා තියෙනවා මං ආනන්දේ ඕ ලෙවල් කරලා උසස් පෙළට ඔරාරා හයි ස්කූල් ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපන ඉතින් මන්ට ඕක රටට කියන්න දෙයක් නැහැ අනික ඒ වගේ මිනිස්සුෙක් කියන දෙයක් ඒත් මට උත්තර දෙන්න ඕනෙත් නැහැ ඕගොල්ලන්ට ඕන නම් බලන්න පුළුවන් පාර්ලිමේන්තුවෙන් අරගෙන එතකොට කවුද බොරුකාරයා කියලා ඕගොල්ලන්ට තේරෙන්නේ නැහැ ඔබ එකඟද මට කෙලින්ම කියන්න ප්‍රසන්න රණතුංග ඇමතුමා නාමල් රාජපක්ෂ ජාතික සංවිධායක ධුරයට පත් කිරීම ගැන ඔබ එකඟද ඉතින් මෙහෙමනේ මම මේ තසලකෝ මම කැමති බැසිල් රාජපක්ෂ එතන හිටියානම් ඔව් මොකද බැසිල් රාජපක්ෂ මහත්තයා 2005 මේක මිනිස්සු දන්නේ නැහැ 2005 මහින්ද රාජපක්ෂ ඡන්දිල්ලනකොට තනිකර අරලියගහ මන්දිරයේ මෙහෙයුම තිරේ පිටපස්සේ මෙහෙයු කරේ තුමා මම එතන හිටියා මගේ මිනිස්සු එතන වැඩ කරා ඇයි එතන බැසිල් වයින් කළා නාමල්ව දැම්මේ ඒක බැසිල් රාජපක්ෂ මහත්තයා ගත්ත පෞද්ගලික තීන්දුවක්නේ එතුමාට මානසිකව වෙච්චි දේ මන් දන්නවනේ අරගලයත් එක්ක එතුමාව කාක්කා කියලා එක එක කතු කියලා ඒ මනුස්සයා ඔයා නිමල්ලංස සාක්කි දරනවා මමයි නිමල්ලංස ඇගිල කිව්ව ඔය ඇමතිකම් බාරගදි ගන්න එපා සර් මුදල් ඇමතිකම ගන්න එපා ආර්ථික අර්බුදයක තියෙන වෙලේ සර් නම කැත කරගන්න එපයි කියලා එතකොට එතුමා තමයි කිව්වේ ජනාධිපතිතුමා කිව්වා මේ අභියෝග බාර ගන්න ඕනි ප්‍රසන්න දේශපාලනය කරනවා නම් කියලා බාරගත්තා එයා ඊට පස්සේ එයා හරි කලකිරුණා මිනිස්සු මේ අපේ රටේ බයිනකොට එයාගේ නෝන එයාගේ ළමයි එයා බැඳලා ඉන්නදී මෙව්ව හිතන් කියන්න ගත්තම ඕනම තාත්තගෙනෙක් සංවේදී වෙනවා මං හිතන්නේ ඒ හේතුව නිසා තමයි
එතුමා ඉල්ලන්න බැහැ. හරි බැසිල් ඉල්ලුවේ බැස ඔබ ඔබ කියලා තුමුණා වඩා සුදුස්සා බැසිල්. බැසිල් හිටියා නම් ඔය අදරතේ කියනවද? ඔව්. හරි. ඒ කියන්නේ බැසිල් ඒ නාමලුත් ඒක කියනවා. නාමලුත් ඒක කියනවා. නාමල් රාජපක්ෂගෙන් අහන්න. හරි. එතකොට චමල් රාජපක්ෂ පැහැදිලිව කිව්වලු අපි පොඩ්ඩක් පැත්තට එමු. රාජපක්ෂලා දැන් ඇති. රාජපක්ෂලා පොඩ්ඩක් පැත්තකට වෙමු. අපි මේ රාජපක්ෂලා විරෝධයෙන් පැත්තකට වෙලා වෙන කෙනෙක්ට දෙමු කියන එක. නමුත් සාධාරණයි නේ සමිදිත මේ රටේ පොඩි විරෝධයක් රාජපක්ෂලා තියෙනවා මේ 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 සිද්ධිත් එක්කම විරෝධයක් තියෙනවා ඊළඟට ඒ චමල් ඇමතුමා වැඩිහිටියෙක් හැටියට ඒක කියන්නේ නැති මං ඉන්න තැනකනම් කියලා නැහැ එහම කිව්වත් ඒක වැරද්දක් නැහැ මමත් ඉන්නවා ඒ ස්ථාවරේ ඔබත් ඉන්නවා මමත් ඉන්නවා මේ දැන් හැමදේම විරෝධයක් තියෙනකොට අපි දැනගන්න ඕනේ පොඩ්ඩක් අඩියක් පස්සට අරගෙන කාලයට ඉඩ දීලා මිනිස්සු තේරුම් ගත්තම අපි හොයාගෙන මිනිස්සු වෙනවා. ඔව් ඉතින් ඇයි ඇයි රාජපක්ෂලට තමන්ගේ පවුලෙන් පිට මිනිහෙක් ගැන හිතන්න බැරි? ඇයි ප්‍රසන්න ගැන හිතන්න බැරි? ඇයි රෝහිතර ගැන හිතන්න බැරි? එතන හංගල කරපු දෙයක් නෙමෙයි චමුදිතු උනේ. නෑ ඇයි ඇයි එමත්තුමා විවෘතව කතා කරන්නේ. ඇයි ඇයි ප්‍රසන්න මේ තරතුරට සුදුසු නැද්ද? ඇයි රෝහිත සුදුසු නැද්ද? මම මේ වෙලේ මම ඒක දෙකුවේ මම ඕක බලාපොරොත්තු වෙන්නේ නැහැ මට උමනාවක් තිබෙන්නේ නෑ. නෑ ඒක තව නෙමෙයි. ඔබට කිව්වත් මං ගන්නෙත් ඔබ එදා විධායක සභාවට යනකොට ඔය ඇජෙන්ඩා එකේ ජාතික සංවිධායකනේ පත් කරනවා කියලා තිබුණේ නෑනේ නෑ ඊට SL එකේ තිබුණේ ජාතික සංවිධායකයා තනතුරු පත් කරනවා කියලා ඒ වෙලාවේදී පක්ෂෙන් කිව්වා එදා කරන්නේ නෑ ඊළඟ එකේදී කරනවා කියන එක කිව්වා හරි ඒ රැස්වීම නියමිත තුනේ පොහොට්ටු කාර්යාලේ ඇයි ඒක මහින්ද මහත්තයා ගෙදරට ගත්තේ නෑ ඉතින් පළවෙනි විධායක රැස්වීම තිබ්බෙත් අපි මහින්ද මහත්තයාගේ ගෙදර හරි දැන් ඔබ ගියපු දෙවෙනි එකක් තිබ්බේ එතුමාගේ ගෙදර හරි එතකොට දැන් මෙතන මේ නාම යෝජනා වෙන මේ වෙන අවස්ථාව වෙන විට මේක සෙටප් කරලා ජයන්ත කැටගොඩනේ මේ නම යෝජනා කරන්නේ. ඔව්. නේ? එතකොට මේ සියල්ල සෙටප් කරලා මෙතනට මේ ඔබ සෙටප් නොවී ගියාට සෙටප් වෙලා ආපු බව පැහැදිලිනේ. නෑ මෙහෙමයි. ඒගොල්ලන් බැසිල් මහත්තයා ඉල්ලන්නේ අපි ඒ වෙන එහෙම කියන්න එපා චමුදිට. ඒ වෙලේ නාමල්ගේ නම යෝජනා කරාම එතන හිටියේ සබිගේ කිව්වා මට මතක නෑ කවුරු හරි. නෑ මේකට බැසිල් රාජපක්ෂ මහත්තයා සුදුසුයි කියලා. එතකොට ඒ වෙලාවේදී හැමෝම එක අත උස්සලා කිව්වා එතුමා සුදුසුයි කියලා. එතුමාට සිද්ධ වුණා ගිහිල්ලා කියන්න මම පෞද්ගලික හේතුවක් නිසා මේකෙන් අයින් වෙන්නේ මට මේක නෙමෙයි මේක අලුත් කෙනෙකුට දෙන්න තරුණ කෙනෙකුට දෙන්න කියලා එතුමා කිව්වා අද කොහමද ඔබ නාමල් නාමල් ඔබේ අතේ හැදිච්ච දරුවට සර් කියන්නේ කොහමද ඔබ මොකද ඔබේ අතේ හැදිච්ච මේ වඩාගෙන ඉන්නේ නැතිනේ නාමල් පොඩි කාලේ අනේ නෑ වඩා නාමල් මගේ වයිතෝද මම ඉච්චර නාකි කියලා නෑ නෑ මෙහෙම නාකි කියලා කියන්නේ නෑ එහෙම නෑ කියන්න එපා නෑ නෑ මම නාමල් අපි ලොකු වයස සීමාවක නැහැ නාමසෝබස සම වයස කියන එකද කියන්නේ අද මම නාමල් මල්ලි කියලා කතා කරනවා ඔබට හෙට හෙට නාමල්ට සර් කියන්න පුළුවන්ද ඔබට මම බැසිල් රාජපක්ෂ මෙහෙමයි මම ඉගෙනගත්ත දේවල් තියෙනවා දැන් බැසිල් රාජපක්ෂ මගේ ප්‍රශ්නෙට කෙනෙක් උත්තර දෙන්නකොට මම එකත් අහගන්න බැසිල් රාජපක්ෂ මහත්තයා අපිත් එක්ක කතා කරනකොට මහින්ද රාජපක්ෂ මහත්තයාට මහින්ද අයියා කියලා කතා කරන්නේ. ඔය මහින්ද අයියා බැසිල් අයියා කියන ඔය මෝඩ මිනිස්සු තේරුම් ගන්න ඕනේ ඒ ගෞරව කරන විදිය. කවදාවත් කියන්නේ නැහැ. ජනාධිපති මහින්ද ජනාධිපතිතුමා එහෙම තමයි කතා කරන්නේ. මම සෙනගි ඉස්සරහා කතා කරනකොට බැසිල් රාජපක්ෂ මහත්තයාට මම සර් කියනවා. මම සර් කියලා තමයි මම කතා කරන්නේ. මම නැත්තම් ඇමතුමා එහෙම කතා කරනවා. මම ජනාධිපතිතුමාට මහින්ද අයියා කියලා මම කතා කරන්නේ නැහැ. මට ඉස්ස අපිට ඉස්සර මහින්ද මතය කරගෙන නාමල් ගැන මං ඇහුවේ නාමල් මට අද කතා කරන්නේ ප්‍රසන්න අයියා කියලා මං එයාට කතා කරන්නේ නාමල් මල්ලි කියලා හරි හැබැයි එයා රටේ කවදාරි ජනාධිපති වුණොත් මං දැනගන්න ඕනේ එයාට ජනාධිපතිතුමා කියලා කතා කරා හරි නමුත් මම අහන්නේ ඒක නෙමෙයි ජනාධිපති ඒ කියන්නේ ජනාධිපති වෙන්න පුළුවන් ඇයි එයාට බැරි කමක් තියනෝද කියන්නකෝ නෑ මම අහන්නේ මේ 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 20යි මේ අවුරුදු වෙන ජනාධිපති වරනේ නෑ මම කියන්නේ මේ මැතිවරණේ කියලා එහෙම අපේ පක්ෂේ හොඳ තරුණයෝ ටිකක් ඉන්නවා නාමල් මතුමා ඉන්නවා කාංචන විජේසේකර ඉන්නවා ඊළඟට ෂේහන් සේමසිංහලා ඉන්නවා ප්‍රමිතලයි මේ ඒ වගේ ලොකු පිරිසක් ඉන්න හොඳ තරුණ ජවයක් ඉස්සරහට එන්න ප්‍රසන්නට දැන් තේරෙනව නේද ප්‍රසන්නට මේ පක්ෂය ඇතුලේ කිසිම අනාගතයක් නැහැ කියන එක අනේ මට ප්‍රසන්නට උඩරම යන්න පුළුවන් තරමට ප්‍රසන්න ඇවිල්ලා ඉවරයි ඉතින් මං ඉන්න තෝරන්නේ තැනට මං බලාපොරොත්තු වෙලා තිබ්බේ නැහැ නේද කිසිම තැනක ප්‍රසන්න රාජපක්ෂ කෙනෙක්ට මිසක් පොහොට්ටු ඇතුලේ රණතුංග කෙනෙක්ට මේ පරණතුංගටද තෙන්නකෝන්ටද ජොන්ස්ටන්ටද අබේගුණවර්ධනටද කාටවත් තැනක් නැති බව තේරුම් ගත්තනේ සමජිත මේ දේශපාලී කරනකොට තේරුම් ගන්න කවුද හිටියේ බණ්ඩාරනායකලගෙන් පිට රාජපක්ෂලාට අවස්ථාවක් එයි කියලා එහෙම වෙනස් වෙනවා කවුද හිටියේ රාජපක්ෂලාගෙන් පස්සේ මෛත්‍රීපාල සිරිසේනලා මේක අතට ගනී කියලා. එහෙම වෙන මං අදහස් කරන රට නෙමෙයි. මං අදහස් කරන්නේ පක්ෂය. ඉතින් මං කියන්නේ මහත් කතා කරේ පක්ෂය ගැන. ඒ රණතුංග කෙනෙක් ජාතික සංවිධායකකමට සුදුසු නැද්ද? මට මේ තියෙන මට ආණ්ඩු පක්ෂයේ සංවිධායකකම කවුද දුන්නේ?
මට පක්ෂෙන් දුන්නේ. ඒ කියන්නේ මම කිව්වේ මාධ්‍යයට පක්ෂය හිතනවා නම් මම සුදුසු නැහැ කියලා. මම මේ වෙලේ ආපක්ෂයට විරුද්ධ වෙනවා කියලා මට අයින් වෙන්න කිව්වොත් මම මේ පක්ෂයේ මේ තනතුරේ මම අයින් වෙනවා. කී කොච්චර ප්‍රමාණයක් මේ වෙනකොට රනිල් වික්‍රමසිංහ මහත්තයා ඊළඟ ජනාධිපතිවරයා වශයෙන් ඒ කියන්නේ ඔබේ ස්ථාවරය පොහොට්ටුවේ ජනාධිපති දුර අපේක්ෂකයා රනිල් විය යුතුයි කියන එකනේ. පළවෙනි දේ චමුදිට පිළිගන්න මේ වෙනකන් රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉල්ලනවද නැද්ද කියලා කියලා නැහැ. ඔව් ඒක එක. ඒකින්ද මට කියන්න බෑ ඉල්ලනවා. හැබැයි මේ ඉදිරිපත් වෙලා ඉන්න මේ රටේ මිනිස්සු අතර පිළිගැනීමක් තියෙනවා. දැන් මම පහුගිය දවස්වල ගියා කිලිනොච්චි වවුනියා ගියාම මම නිකන් යෝජනා කරාම මේ උතුරු නැගෙනහිර ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් දෙන්න රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක ඩග්ලස් දේවානන්ද මහත්තයලා මේ කණ්ඩායම එක්කවලා කටයුතු කරනවා කියලා මිනිස්සු අප්පුඩි ගැහුවා. එහෙම ප්‍රතිචාරයක් රටේ තියෙන රනිල්ට. එතකොට ඒ වගේම අපේ මම උදේට මෙහෙ ඇවිදිනකොට ව්‍යාපාර කරන අයත් එක්ක අපි සම්බන්ධ වෙනකොට ඒ අය කිව්වේ පුළුවන් නම් ඡන්ද නොතිය අවුරුද්දක් රනිල්ට කරන්න දෙන්න මේ රට මේකෙන් ගොඩ ගන්නකන්. ඒ කියන්නේ මේ ජනාධිපතින තියන්න නැතුව. නැතුව. තව අවුරුද්දක්. අවුරුද්දක් එයාට දෙන්න පුළුවන්. මම කිව්වා විවස්ථානුකූලව එහෙම කරන්න බෑ. එතකොට අපි චෝදනාවට ලක් වෙනවා. ඡන්දයක් තියන්න වෙනවා. ඒකෙදි තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා දිනනවා දිනනවා නැද්ද කියලා රටේ මිනිස්සු තීන්දුව කරයි. හරි. රටේ ව්‍යාපාරික ප්‍රජාවගේ තියෙන ලොකු බලාපොරොත්තුව මේ රට ගොඩගත්ත ආර්ථික වශයෙන් ශක්තිමත් වෙනවා. ඩොලර් එක ස්ථාවර වෙනවා. IMF එකේ අය ඇවිල්ලා කියනවා ලෝකේ අනික් රටවල් වලට වඩා ලංකාව ඉතා කෙටි කාලෙකින් මෙතෙන්ට ආවයි කියලා. ලෝක බැංකුව ඇවිල්ලා කියනවා ඉතාමත් හොඳ පූර්වාදර්ශයක් බවට ලංකාව පත් වෙලා තියෙනවා කියලා. ඉතින් එහෙම ලෝකෙම පිළිගන්නවා නම් ඒ වගේ කෙනෙකුට දෙන එක වැරද්දක් තියෙනවද? ඔව් මට කෙලින්ම උත්තර දෙක තුනක් අවශ්‍යයි ප්‍රශ්න දෙක තුනකට. රනිල් වික්‍රමසිංහ රටේ ඊළඟ ජනාධිපතිවරයා වශයෙන් උත්පත් විය යුතුයි කියලා ප්‍රසන්න හිතනවා. මම පෞද්ගලික විශ්වාසයක් පක්ෂයේ මතේ නෙමෙයි. ඔව් එතකොට ඔය මතය දරන කොයිතරම් ප්‍රමාණයක් පොහොට්ටු ඇතුලේ ඉන්නවද? ඕක බහුතරයක් ඉන්නේ මේ මතය දරන. පොහොට්ටු බහුතරයක්. 180කට වැඩි ඉන්නවා. අපි මේ වෙලාවේදී පක්ෂයෙන් කෙනෙක් ඉදිරිපත් කරන්නේ නැතුව පොදු අපේක්ෂක රනිල් වික්‍රමසිංහ ඕක සමහර අය මොන විදියට අර්ථකථනය කරන්න පුළුවන් මම යෝජනා කරේ රනිල් වික්‍රමසිංහ මහත්තයා රටේ ජාතික මට්ටමින් එන්න ඕනේ. ඒ කියන්නේ UNP එකෙන් නෙමෙයි. 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 පොදු අපේක්ෂක රනිල් අලියා ලකුණෙන් ආවොත් ප්‍රසන්ට එකතු වෙන්න බෑ. මෙහෙමනේ චමදිත දැන් අපි මෙතන වැඩ කරන හින්දා අපි රනිල් වික්‍රමසිංහ මහත්තයාට කැමති වගේම ගමේ අපේ පාක්ෂිකයා කැමති කරගන්නත් එපා. අපිමනේ 27 පාරක් රනිල් වික්‍රමසිංහව පෙරද්දුවේ. අපිමනේ යාව විවේචනය කරේ. එතකොට හැබැයි දැන් මිනිස්සු තේරුම් අරන් තියෙද්දී අපිට පහසු වුණා එයා වෙනුවෙන් පෙනී හිටින්. එතකොට මම විශ්වාස කරනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා එනවන පොදු ලකුණකින් එන්නේ. එයා පක්ෂයක් ගත්ත. ඒ කියන්නේ පොහොට්ටුවක් නෙමෙයි අලියක් නෙමෙයි. අලියක් නෙමෙයි. එතකොට මෙවර පොහොට්ටුව අපේක්ෂකෙක් ඉදිරිපත් නොකළ යුතුයි. මම කියන්නේ නොකළ යුතුයි. මොකද එහෙම කලන් කියන්නේ මම අපි ජනාධිපතිවරයතුමා අගමැතිතුමා අමාත්‍යවරු ඉල්ලලා අස් වෙනකොට ඊළඟට ජනාධිපති අපේක්ෂක තෝරනකොට පක්ෂයේ තීන්දුව කරේ අපි ජනාධිපති අගමැතිකමට අපේ කවුරුත් අපි ඉදිරිපත් කරන්නේ නැහැ. හරි. දැන් ඔය මෛත්‍රීපාල ගැන කියනවනේ අමරවීරලා සමහරු වර්ණනා කරනවා ඔබතුමා තමයි හොඳ ඔබතුමා දිනනවා ඔබතුමා තමයි නායකයා ඔය වගේ පිටිපස්සේ වන්දිබට්ටියෝ ඉන්න පුළුවන් මෛත්‍රීපාලට ඉන්න වගේ නාමල් ඔයා තමයි දිනන්න පුළුවන් ඔයා තමයි හොඳ ඔයා මේ පාරෙ ඉන්න පෙරදුනත් අපි විපක්ෂයේමු ඔය වගේ ඕන තරක ඉන්නවනේ අය. එතකොට නාමල් වල බැරි වෙලා හරි අපේක්ෂකයා වශයෙන් පත් කළොත් නා පංකෙන පත් කළොත් වෙන වටනේ පත් කළොත් එහෙම සිතාගෙන නාමලුත් එනවා රනිලුත් එනවා. හරිද? නාමලුත් එනවා රනිලුත් එනවා. ප්‍රසන්න හිට ගන්න කාගේ පැත්තේද? මම නාමල්ට කියන දේ මම ඔබතුමායි කියයි කෙලින් වචනයක් කියන්නේ කියලා. නම කෙලින් කතා කරන මිනිස්සෙක්. ඒකයි මම කියන්නේ ඉස්සෙල්ලා ඒක පසුබිම කියන්න එපා. නාමල්ට මම කියනවා ඔක් කරන්න එපා මල්ලි. හරි. ඔබ කියන එපා මල්ලි කියලා කියනවා. එයා අහන්නේ නැහැ. එයා අහන්නේ නැත්නම් එයා ආවොත් එතකොට මට වගකීමක් නැහැනේ. ඔව්. මම මොකද අපි කියලා අහපු නැති එකේ ප්‍රතිඵලය තමයි ගෝඨාභය මහත්තයව පත් කරේ. මම විරුද්ධ වෙච්ච මිනිහ. පත් කරන්න එපා කියලා. මම ගෝඨාභය නාම යෝජනා දෙන්න යාව ජනාධිපති අපේක්ෂකයා කරන්න එපයි කියලා. මාව ගෝඨාභය මහත්තයා ඉන්නවද ජීවිතුන් අතර අහන්නකෝ මම ගෙන්නලා ඇව්වා. එතුමා මට කිව්වා ප්‍රසන්න මම මේක බාර ගන්න නෙමෙයි ඉන්නේ. මේගොල්ලන් බාර ගන්න කියනවා. මේකට සුසුසු බීආර් බැසිල් රාජපක්ෂ. ඔයා පොඩ්ඩක් බීආර්ට කතා කරන්න කියලා. එයා එහෙම කියපු කෙනෙක් මම විරුද්ධම වෙච්ච කෙනෙක්. හැබැයි මහින්ද මහත්තයා එක වෙලාවකදී මට අඬගාලා කියනවා ඔයාට මම ඉන්නවනේ මම එයාගේ මං කිව්වා මේ තුමාගේ දේශපාලන අත්දැකීමක් නැහැ මේ කාරණේ කොහොමද දුන්නා. දැන් ඒ වගේ තමයි මම අපි කිව්වයින් පස්සේ එදා මම කරා. දැන් ඔබ නාමල්ට කියනවා. හරි. මල්ලි ඉල් කරොත් මං එතකොට මට තීන්දුවක් ගන්න වෙනවා. මොකද තීන්දුව? නෑ ඒක සමහර විට නිහඬ වෙලා ඉන්න වෙයි මේ තුවරනේ. ඔව්. ඒක මට විරුද්ධව වැඩ කරන්න. ඒ කියන්නේ රොනල්ඩෝට වැඩ කරන්න වෙයි. රනිල්ටද කාටද කියලා අපි දන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒ කියන්නේ නාමල් ප්‍රසන්න රණතුංග මහත්තයා නාමල් නෑ අයියේ මං ඉල්ලනවා කෙලිම කියනවා. මල්ලි ඉල්ලන්න එපා. නෑ අයියේ මං ඉල්ලනවා.
මල්ලි ඔයා ඕන දෙයක් කරගන්න මම රණිට සපෝට් කරනවා මම ඔයාට නෑ මම නෑ මම නෑ එච්චරයි මට යට කියන්න තියෙන එච්චරයි ඔව් එච්චරයි එච්චරයි එදා ඉඳලා රාජපක්ෂ රණතුංග දීගය ඉවරයි නෑ ඉතින් මම මාගේ මහින්ද මහත්තයා ලගේ පවුලත් එක්ක තියෙන සම්බන්ධතාව දී නෑ මම තරහ වෙන එක නෙමෙයි කියන්නේ ප්‍රසන්න මහත්තයා දේශපාලන දීගය ඉවරයි එතකොට මම මම මෙහෙමයි දේශපාලන දීගය ඉවර වෙන්නේ නෑනේ නාමල් ඉල්ලලා පැරදිලා ඊළඟට මොකද්ද වෙන්නේ කියලා අපි බලන්න ඊට පස්සේ ප්‍රසන්න විජේරාමගේ ගෙදරට නෙමෙයි යන්නේ ජනාධිපතිගේ ප්‍රජට් පාරේ ගෙදරට නෑ රණිල කුසික මහත්තයා දින්නොත් ඔව් මම ඔහුට උදව් කරොත් මම ඔයත් එක්ක වැඩ කරනවා යන්නේ ප්‍රජට් පාරට එතකොට ඒක කරන්න එපා ඔව් ඉතින් මම රණිල කුසික මහත්තයාවත් වැඩ කළා එයාව දිනවලම් මම විජේරාමට ගිහිල්ලා දේශපාලනය කරන්න මට ඇත්ත කියන්න රණිල් යටතේ ඔබ ආගමත් ධූරයට ඇහැ ගහගෙන ඉන්නේ ඔබ තුමාල ඔහොම තියා ඔළුවෙන් හිත කිව්වත් මම එහෙම බලාපොරොත්තුවක් නැහැ චමදී. උදයන්ග කියන්නේ වජිර ඉන්දැද්දි ප්‍රසන්නට දෙයිද කියන එක. ඉතින් මම කියන්නේ ඉතින් වජිරට දුන්නොත් මට බොකෝ. ලංසා සහ ඔබ ඉන්නේ එකටනේ. එක මතේනේ. එහෙමයි. එක මත. ඔව්. ලංසා කියන්නේ මත් එක ගම්පාදිසියක එකට දේශපාලනය කරපු කෙනෙක්. එයා පක්ෂ දේශපාලන වශයෙන් ස්වාධීන වුණායි කියලා මම ඔහුත් එක තරහක් නැහැ. මම මරාගන්නේ නැහැ. අපි කතා කරනවා ඇත්ත කතාව චමදිට මේ වෙලාවේ මතවාදයේ තියෙන්නේ පාර්ලිමේන්තු ඡන්දයක්ද ජනාධිපතිවරණයක්ද කියන එක ඔබ ඉන්නේ ජනාධිපතිවරණේ මතේනේ නෑ මම මේමයි ඒ මතේ මට කියන්න බෑ ඔබ කියන් තිබුණා ඉතින් මම කිව්වේ ජනාධිපතිතුමා තමයි මීට ඒකේ කාලෙකට ඉස්සෙල්ලා කිව්වේ මේ අවුරුද්ද අපි ප්‍රතිපාදනය වෙන් කරනවා ජනාධිපතිවරණයකට ඊළඟ අවුරුද්ද පාර්ලිමේන්තුවට කියලා එතකොට මම තේ අපි තේරුම් ගන්න ඕනේ මේ ජනාධිපතිවරණය මේ අවුරුද්දේ තියෙන්නේ නෑ මං අහන්නේ ප්‍රසන්න රණතුංගගේ මේ කියන්නේ අපි ව්‍යවස්ථාන කොළ මුලින්ම තියෙනවා ජනාධිපතිවරණය ඒක නේද වාදයක් නෑ ප්‍රසන්න රණතුංග ඉන්නේ ඒ ස්ථාවරයේනේ ඔව් ඉතින් මම එතන ඉන්නේ ඒතර බැසිල්ලයි මහමැතිවරණෙම ඉල්ලන්නේ ඒක දේශපාලන වශයෙන් පක්ෂයක් හැටියට ඒක වාසිදායකයි හේතුව අපි දැද්ද බලේ ඉන්නවා අපි අමිතිකම් කරනවා අපි ආණ්ඩුවක් තියාගෙන මිනිස්සුන්ට වැඩ කරගෙන ඡන්දෙට ගියොත් තුනෙන් දෙකක් ගන්න නෙමෙයි නමුත් මේ පක්ෂ අතර කවුරු අඩු පොඩියට අඩු වැඩි වශයෙන් හැමෝම එනවා පාලි. ඒ කියන්නේ බැසිල් පක්ෂ ගැන හිතනවා ප්‍රසන්න රට ගැන හිතනවා. නෑ එහෙම නෙමෙයි මං කියන්නේ. අපි පක්ෂ ගැන හිතනවා නම් මම පෞද්ගලිකව මං දන්නේ. හැබැයි එදා බැසිල් රාජපක්ෂ මහත්තයා වෙන්නේ වෙන ස්ථාවරයක. එතුමා කියන්නේ එහෙම ගත්තයින් පස්සේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපතිකම ඉදදී අපේව ඔක්කොමලව එකවු කරගෙන ආපහු ඊළඟට එතුමාට ජනාධිපතිකමට එන්න පුළුවන්. බැසිල් ඔබට බැන්න නේද ජනාධිපති ධූර ජනාධිපති අපේක්ෂකයෝ ගැන ප්‍රසිද්ධිය එළිය කතා කරන්න එපා කියලා. මම ඔයගලන්ට එකක් කියන්නම් චමිතිට. ඔය පාරේ යන මිනිස්සු මොනවා කිව්වත් බුද්ධිමත්ව අහන්න. ඕගොල්ලන් ඒගොල්ලන්ගෙන් අහන්න කවදාවත් මම අදත් ආඩම්බරෙන් කියනවා. මහින්ද මහත්තයා වේවා, ගෝඨාභය මහත්තයා වේවා, බැසිල් මහත්තයා වේවා මම මෙච්චර නාමල්ට විරුද්ධව කතා කරලත් අදටත් අපිත් එකේ තියෙන සුවදතාවේ තාම තියෙනවා. ඒකින්ද ඉව නැති කරන්න බෑ එක් එක්කන ඔය කියවට පලිය. ඔය යටින් ගේම් එකක් නෙමෙයිද ප්‍රසන්නට ගහන්නේ. ප්‍රසන්නව කපන්න බැරි අත සිඹිනවා වගේ. සමහරවිට නාමල් මන්ත්‍රීතුමාගේ ඉන්නවා උට ළඟින්ම ඉන්න හිතවත්ම කොටසක්. ඔව්. ඒ කොටස සමහරවිට මේ අයෝ මෙහෙවනවයි කියලා මටත් සැකයක් තියෙනවා. මම ඔක නාමල්ටත් කිව්වා. ඔයා නොවුනත් මල්ලි වාගේ වටේ ඉන්නයි මොකද මට බැන බැන නාමල් ගැන පුම්බනකොට උදයන්ග විරතුංග මේ රටේ මිනිස්සු දන්නවා රාජපක්ෂලා වෙනුවෙන් මම මොන තරම් කැපකිරීමක් කරාද කියලා. මේ රටේ මාධ්‍ය දන්නවා ඕගොල්ලන් දන්නවා මම මගේ පවුලේ සියලු දෙනා තරහ කරගෙන තමයි මම මහින්ද රාජපක්ෂ මහත්තයාව බලයට ගේන්න මම කටයුතු කරේ. එහෙම කරා එතකොට මිනිස්සු බලනවා ප්‍රසන්න රණතුංගටත් රාජපක්ෂලා මෙහෙමනම් කරන්නේ අනිත්තුන්ට කොහොම කරයිද කියලා හිතන්නේ නැද්ද? ඔව්. එතකොට ඔය මං ඒකයි කියන්නේ. ඒතර නාමල් වටේ ඉන්න ක්ලික් එක ප්‍රසන්නට අද ගහලා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද ප්‍රසන්න රනිල්ගේ උඩුක් වෙලකට තල්ලු කරන එකද? නෑ. මම මෙහෙමයි. මම ඇත්තටම රනිල් වික්‍රමසිංහ මහත්තයාට නොකරපු දෙයක් නෑනේ බැනපු ඒ තරම් විවේචන කරන හැබැයි රට වෙනුවෙන් කරපු දෙයට මට පොඩි ගෞරවයක් තියෙනවා. හැබැයි ඔහු ඔබේ නඩු වේලාවේ කතා කළා. ඔබේ නඩුවේ තීන්දුවට පෙර ආතෝ ඔහු ඔබට කතා කරානේ. ඔව් අගමැතිවරයා වශයෙන් හව ඉදෙද්දි නේ නෑ මෙහෙමයි මට කතා කරා කියන්නේ මගේ නඩුවේ තීන්දුව දීලා පාර්ලිමේන්තුවට ආපු වෙලාවේ මම ඉල්ලලා අස්වෙන්නේ ගියා එතුමා කිව්වා අස්වෙන්නේ පව ඔයා ඇපීල් එකක් දාලා තියෙනවා ඇපීල් එකේ තීන්දුවක් කියනකම් ඔයා නිවැරදිකාරී ඔයා එකින්ද අස්වෙන්නේ පා කිව්වා ඒ වෙලෙම මහින්ද මහත්තයා මට කතා කරලා කිව්වා ඔයා අස්වෙන්නේ පා කියලා නැත්තම් චමිතිට මං ඉන්න නෙමෙයි ගියේ මොකද උසාවියේ තීන්දුවට මං හැමදාම ගරු කරනවා ඒ තීන්දුව හරිද වැරදිද කියන එක වෙනම දෙයක් ඒක මම පිළිගන්නවද නැද්ද කියන එක දෙයක්. මම පිළිගන්නේ නැති ඉඳන් මම අභියාචනාවක් දැම්මේ. හැබැයි අධිකරණයේ දෙයක් කිව්වා මම ඒක පිළිගන්නවා. මගේ හෘද සාක්ෂියක් තියෙනවා. ඔයගොල්ලන් දන්නවා මම හැමදාම මගේ හෘද සාක්ෂියට එකගොම මම කතා කරන කෙනෙක්. ඒ නිසා මම එතෙන්දි කිව්වා මම අභියාචනාවක් දාලා තියෙනවා මම විශ්වාස කරනවා මේ
විශ්වාසයක් ඇතුව මම අභියාචන අවද්දානේ මම නිවැරදිකරු කියන්නේ කියලා නැද මට මම හිතෙත් නැහැ මට දේශපාලනය කරන්න බැරි කමකුත් මේ නැහැ මේ නඩුත් තියෙන නිසා ඒක නිසා මට සාමාන්‍ය ඔබතුමා අවංකවම රනිල් වික්‍රමසිංහට සපෝට් කරන්නේ දැන් ඔබේ අප්‍රේල් 30 වෙනිදා ඔබේ අභියාචනය මේ විභාග කිරීම පටන් ගන්නවා අනිල් සිල්වා ජනාධිපති ඔබ ඔබ මේ පෙනී ඉන්නේ උද්‍යංගයේ ලෝයෙත් මන් දන්න විදිහට අනිල් සිල්වා දෙන්නම එකම ලෝය එතකොට මිලියන 64ක කප්පමක් පිළිබඳව තමයි ඔබට චෝදනා එල්ලෙන්නේ අවුරුදු දෙකකට බරපතල වැඩ ඇතුව අවුරුදු පහකට ඒ දඬුවම මේ මේ අත්හිටුවා තියෙනවා ඔබ මේ රනිල්ට සපෝට් කිරීමෙන් ඔබේ අපීල් එක බේරගන්න නේද බලාපොරොත්තු වෙන්නේ संबंध කප්පන් කියන කතාවක් නැහැ. ඒකින්ද නඩුවක තීන්දුවක් තමයි අපීල කැනින්ද මම දුකට කියන්නේ. ඒක ඔබතුමාලත් මාධ්‍ය තුලින් කියනවා නම් ඒක වැරදියි චමිදිට. දෙවෙනි කාරණාව ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති කාලේ තමයි මට මේ තීන්දුව එන්නේ. අධිකරණයට කාටවත් බලපෑම් කරන්න බෑ. හැබැයි අරගලේ වෙලාවේ අපි දැක්ක නීතිඥ උසාවිවල අපුඩි ගන්නවා. ඒ වෙලයි තිබ්බ වෙනම මානසිකත්වයක් පීඩණයට පස්. ඒ ඒ කාලේ තමයි ඒ සිද්ධිය වෙලා දින කීපකින් තමයි මගේ නඩු තීන්දුව දෙන්නේ. එතකොට මම විශ්වාස කරනවා එහෙමනම් ගෝඨාභය මහත්තයාට තිබ්බ මම බේරගන්න. මොකද ගෝඨාභය මහත්තයා 365,000කින් ගම්පාදින නෙවෙයි මම. හැබැයි මගේ නඩු ගැන මම වෙන දේශපාලන නායකයෙක් කතා කරන්නේ නැහැ. ඒක මගේ දෙයක්. ඒක මම ඒකට මූණ දෙනවා. එතකොට ඒ වෙලාවේ ඔන්න ඔයාට තව කතාවක් කියන්න ඔබතුමා අහන්න මේ අගමැතිවරු අයින් වෙලා කෙනෙක්ව පත් කරගන්න හදන එකට නම් කියපි 3-4 දෙනාගේ මම නම අතන මගේ නමක් තිබුණා. මම ඒක දන්නවා. හැබැයි මම කවදාවත් ඒක බාර ගන්න ගියේ නෑ. ඒක ඒ කියන්නේ නම් තිබුණා කියන්නේ? ඒ කියන්නේ ගෝඨාභය මහත්තයලා කතා කරනකොට අගමැතිකමට අගමැතිකමකට කෙනෙක්ව තෝරගන්නවා නම් ඒ වෙලේ රමේෂ්ගේ නම කියුණා මගේ නම කියුණා මම නම් 3-4ක් කතා වෙලා තියෙනවා. හා ඒක මට කිව්වේ ගෝඨාභය සර්මයි. ඒ ඒ නම කැපුණේ කොහොමද? කැපුණා නෙමෙයි ඒ වෙලාවේදී තමයි මේ නඩු තීන්දුව දෙන්නේ. ආ ආ ඒක නිසා ඒක නුසුසුකමක් බවට පත් වෙනවා. ඒක ඇත්තනේ. චෝදනාව ලැබුණු මිනිහෙකුට ඒක ගන්න බෑනේ චමුදිට. දැන් හරි හෝ වැරදි තීන්දුව දීලා නැතිනම් ඉතින් මම ඒක පිළිගන්න ඕනේ. ඉතින් ඒකනේ මම මගේ පාඩුවේ මම වැඩ කරන්නේ. ඒ ඒ කාරණා. එතකොට ඕගොල්ලන් වැරදි කියන එක රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක මම වැඩ කරා කියලා එහෙමනම් ඔය අහන නඩුකාරුන් වහන්සේලා ඒගොල්ලන් JVP හෝ සජබේ මතවාදයක ඉන්නවනම් මම රනිල් වැඩ කරනකොට ඒ උසාවියට ගියා මම වැරදි මට ඒගොල්ලන් වැරදි කාර්යය කරයි. ඉතින් එහෙම මම කවදාවත් මේ ඩීල් එකක් නෙමෙයි රනිල් එක්ක ඔබ යන්නේ ඇත්තටම මොකද්ද ඩීල් එකක් කරන් තියන්නේ අත් එක මට කියන්නේ ඒ කියන්නේ මේ මේ අපීල් එක විසුණුනොත් ප්‍රසන්නගේ දේශපාලන අනාගතය ඉවරයි ඒ නිසා ප්‍රසන්න මේ ඩුවෝ ඩයි අන්තිම ගේම් එක නෙමෙයිද මේ ප්ලේ කරන්නේ මමනේ අපීල් එක දාන්නේ ඒක තමයි මම අහන්නේ විසි කරන්න හොඳ නැහැ අපීල් එක අහලා තීන්දුවක් දෙන්න ඕනේ අපීල් එක ඉතින් ඒත් අපීල් එකේදී දෙන්නේ එම තීන්දුවමනේ වැඩි මුණොත් ඒ තීන්දුව දුන්නත් මට දේශපාලනය කරන්න බැරි කමක් නැහැනේ ඔය නඩුව තීද්දිමනේ මට 103ක් ඡන්ද මිනිස්සු දුන්නේ මිනිස්සු දන්නවනේ මං කොයි වගේ දේශපාලනය කරන මිනිහෙක්ද කියලා ඒක නිසා චමුදිට මට ඩීල් අලුතෙන් දාන්න දෙයක් නැහැ එකම ඩීල් එකයි තියෙන්නේ රට ගැන හිතලා රටේ මිනිස්සු ගැන හිතලා රට වෙනුවෙන් යමක් කරනවා නම් මං එතන හිටගන්න මිනිහේ රනිල් වික්‍රමසිංහට බැනපු මම ඇයි වෙනස්ුනේ කියලා ආමගෙන් ඇහුවත් වෙන මුකුත්ම නෙමේ මේ අවුරුදු 2022 මැයි මාසේ ඉඳන් මේ දක්වා කාල සීමාව තුළ මේ රටේ මිනිස්සු වෙනුවෙන් කරපු දේවල් වලට රටේ තිබිච්ච තත්ත්වේ නැති කරා විතරක් නෙමේ අද පාසල් දරුවන්ට කැම බීම ටික දෙන විදිය හදනවා ඒ වගේම අවුරුද්ද වෙනකොට හාල් ටිකක් බෙදන්න මෙව JVP එක විවේචනය කරනවා නිකන් දුන්නට කමක් නැහැ කියලා. හැබැයි මම කියන්නම් දේශපාලන වශයෙන් අපි පක්ෂයක් හැටියට ජනතා විමුක්ති පෙරමුණ හෝ සජපිට වඩා අපි ගොඩාක් ඉස්සරහින් ඉන්නවා පක්ෂයක් ඔබ අවසන් වශයෙන් කාරණා දෙක තුන උත්තර දෙන්න මහින්ද රාජපක්ෂ මහත්මයා 2015 දී කිව්වා මාව බලෙන් පහ කරන මේ කුමන්ත්‍රණය පිටපස්සේ ඉන්දියාව හිටියා කියලා දැන් පැහැදිලිව උදයන්ග විරුතුංග කියනවා ඉන්දියාව හිටියා සල්ලි පම් කළේ ඇමරිකාවෙන් ගෝඨාභය ලෙව්වෙත් ඇමරිකාව ඉන්දියාව හරහා තමයි සල්ලි ටික ආවේ කියන එක මොකද්ද ඔබේ අදහස කාරණා දෙකක් වෙන්න ඕනේ එකක් එතුමා එහෙම ප්‍රකාශ කරනවා නම් මම ඇහුවේ නැහැ චමිතිට එහෙම කියනවා නම් එකක් රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් කරනවා කියලා ඒකට සාක්ෂියක් හැටියට මෙතුමා වරගෙන ඒ ගැන පරීක්ෂණයක් කරන්න ඕනේ CID එක
උදයන්ගව අරගෙන උදයන්ගව ගන්න ඕනි අරගෙන උදයන්ගෙන් කට උත්තරයක් අරගෙන එයා එහෙම මම ක්ලිප් එක ඔබට එවන්නම් ඈ මට එවන්න මම එවන්නම් හැබැයි එහෙම තියනවා නම් ඒක මට පාර්ලිමේන්තු වුණත් කතා කරන්න පුළුවන් උදයන්ගව ඍතුංග මහත්තයා කියනවා නම් එතුමා දන්නවා වගේ මෙහෙම දෙයක් වෙලා කියලා වහාම වෙන්න ඕනි දේ තමයි ගිහිල්ලා කට උත්තරයක් දෙන්නේ දීලා ඒ සම්බන්ධව කටයුතු කරන්න ඕනි ඊළඟට ඒ වෙනකොට ඉන්දියාව මේක සැහැල්ලුවට හිතන්න පචා ඉන්දියාව කියන්නේ අපි අපිට ඊටාම වැදගත් තීන්දුව ගන්න තියෙන රටක් ඉන්දියාව එහෙම කරා කියලා ඉන්දියාව මේ චෝදනාවට දෙන උත්තරෙත් අපි බලන් ඉන්න ඕනි ඊළඟට එහෙම කුමන්ත්‍රණයක් නිසා මේක වුණා කියලා ඇමරිකාව වුණා කියලා මම එව්වා ක්ලිප් එක මේ ප්‍රසන්ටත් එව්වා මේ එමෙතුවරත් එව්වා මම ප්‍රදීප්ටත් එව්වා මේ වෙලා නිසා ප්ලේ කරන්නේ නැහැ හරි ඔව් මට මම දැන් මම මේ කියන්නේ ඔබතුමා ඔය කියන චෝදනාව කළ තියෙනවා නම් වහාම එතුමාව අරගෙන අතරමඟ ගන්න ඕනේ අතරමඟ ගන්න දෙන්නේ නැහැ නේ යාගේ කැට උත එතකොට එතුමාව කැඳවලා මේ ගැන විධිමත් පරීක්ෂණයක් කරන්න ඕනේ කරලා එහෙම රාජ්‍ය කුමන්ත්‍රණයක් කරන්නේ ජාත්‍යන්තරව හවුල් වෙලා කටයුතු කරලා තියෙනවායි කියලා ඔප්පු කරගන්න එතුමාගෙන් පුළුවන් වුණොත් ඊට පස්සේ ඩිප්ලොමැටික් විදියට ඒ සම්බන්ධව මැදිහත් වෙන්න ඕනේ ආන්දෝලන මෙවන මැවිදිනේදී ඔබ බස් පැති දෙකටම යවනවලුනේ මේ රනිල්ටත් යවනවලු රාජ මේ පොහොට්ටුවට කැම්බල් පිටටත් යවනවලුනේ එන අපි අරින්නේ අපි පොහොට්ටුවත් එක්ක කටයුතු කරන්නේ පොහොට්ටුව තීන්දුව කරගත්ත බස් 10 10 බෙදලා යවනවා කියන්නේ අර හෙට රනිල්ට 10යි මෙහෙට 10යි ඔය කවුද කියන්නේ උදැන් කියන්නේ ඉතින් ඔය මිනිස්සු මම අබේ ඔබ ඔබ ඉන්නේ ඔබ ඒ දවස්වල ඕස්ට්‍රේලියාව නවලු චමුද අනේ චමුදිට මම මේකයි කියන්නේ ඔයා වගේ වටින වැදගත් මාධ්‍යවේදියෙක් ඔය වගේ මිනිහෙක් කියන දේක් අහලා ඔයා ඒක රටට කියනවා නම් ඒක ඔයාටත් හොඳ නැහැ එතකොට එයා කීපද ඇත්තද බොරුද වෙන්නේ කියන එක බලන්න එයා කියනවා බලන්නලු ප්‍රසන්න මැයිදිනේට කලින් දවසේ පයිනෝ ඕස්ට්‍රේලියාවට ඔබේ සියලු දේපල තියෙන ඕස්ට්‍රේලියාවේ කියලා මට නම් කිසිම දේපලක් නැහැ මගේ පොඩි දරුවා මගේ තුන්වෙනි දරුවා උපාධිය අරගෙන එහෙ රැකියාවක් කරනවා ඇත්තටම මම කැමති යන්න තියෙනවා නම් නමුත් ඊට වඩා මේ රට වෙලා මේ වෙලා තියෙනකොට අපිට එහෙම ගිහිල්ලා විනෝද වෙන්න පුළුවන් හැමතුමා ඔබතුමා සංචාරක ඇමතිවර වශයෙන් හිටියා මේ උදයන්ග ඔබතුමා කෝ ඒ වගේ කෙනෙක්ගේ දේවල් අහන එකත් හොඳ නැහැ කියලා මට චෝදනාව වශයෙන් කෙසේ වෙතත් ඔහු නිතර කියන දෙයක් තමයි මේ එන ඇමතිවරු ආවම වෛශ්‍යාවන් පස්සේ යන්නේ රුසියාවේ තෙල් මාරු කරනවා විස්කි බොනවා මේ අයියෝ මගෙන් අහන්න එපා මම නම්ගම් කියලා ඔබත් එහෙම තෙල් මාරු කරගෙන තියනවද රුසියාවේ ගියාම නෝනත් එකද ගියේ කාත් එකද ගියේ මම විදේශගත වෙනකොට ඔය හැමති රටකට එමෙ යනකොට මගේ මම මට රජයෙන් වියදම් දරනවා මගේ බිරිඳට මම වියදම් දරනවා පුද්ගලික වියදම් දරනවා මම රට යනකොට හැමදාම නෝන අරන් දෙන්නේ මම යන්නේ හැමදාම රට නෝන කාමරේ තියලා පොඩේල්ට පයින් එහෙම කරන්න ගමන් නැද්ද එහෙම කියපුවා අය කරනවා ඇති ඉතින් එයා කියනවානේ මේ ඇමතිවරු විස්කි බීලා මං ගැන කියන්නේ නැහැ කියන්නේ නැහැ මං ඇහුවේ මගෙන් ඇහුවොත් ඕකට මං උත්තරයක් දෙනවා තෙල් මාරු කර තෙල් ඒ වචනේ තෙල් මාරු කරන වෛශ්‍යාව හොයාගෙන යන රුසියාවේ ගිහිල්ලා කියයි චමුදිට අයිතුවාට කියන්නේ ඔය වගේ පුද්ගලයන් ඔය වගේ channel වලට ගෙන්නලා ඕගොල්ලන්ට තියෙන ගෞරවයත් නැති කරගන්න එපා. ඒගොල්ලන් එව්ව කරන අයනේ ඒ අයට කියන්නේ පිම්පියෝ කියලානේ. ඔය උදයන්ග? නෑ නෑ. ඔය වගේ ඔය කෑනු සප්ලයි කළා ඔය වගේ. උදයන්ග කෑනු සප්ලයි කරනවද? මම කිව්වේ නෑනේ. එයා කියන විදියට. ඔය නෑ. ඒතර පිම්පියා කිව්ව උදයන්ගටද? එයා කිව්වා නම් එහෙම දෙයක් එයා. ඒතර දැන් මම තමයි යනකොට දැන් ඔන්න ප්‍රසන්න රණතුංග එනවා. එනකොට ප්‍රසන්න රණතුංග පහ. එයා මට එහෙම කරලා එයා සප්ලයි කරනවා නම් එයා පිම්පියෙක් නෑ. මම තුමාට කෝල් කළා. මම එයා කරා කියන්නේ. නෑ නෑ හරි හරි කරා කියනෝ නෙමේ. මම තුමාට කෝල් කළා ඇහුවද මං ගෑනු එවන්නද කියලා? අනේ මට කවදාවත් කතා කරන්න. ඒතර එන කොහොමද දන්නේ එයා මේ ගෑනු සප්ලයි කරනවා කියලා පිම්පියා? මට ඉතින් මම දන්නේ නෑනේ. ඒතර මිනිහා තාපති නෙමේ පිම්පි ජොබ් එකද කරන්නේ? ගෑනු සප්ලයි කරනවා. චමුදිට මම වැරදි තැනකට ගේන්න එපා මම කියන්නේ එයා කවදාවත් මතක කතා කරලා නැහැ නෑ ඔබට නෙමෙයි මම රුසියාවේ එයා තානාපති කාලේ ගිහිල්ලත් නෑ රුසියාවට ඒක තානාපතිලගේ ජොබ් එකේ නෑ මතුරුට වෛශ්‍යාවු සප්ලයි කරන එකද රුසියාවට මෙහෙමයි ඔය වගේ අය නිසානේ රාජපක්ෂලාව නැති වුනේ දැන් මහින්ද අයියා බැසිල් අයියා චමල් අයියා කියලා කියනකොට මිනිස්සු දන්නවා අයියා කියන්නේ සහෝදරත්වයට. ඉතින් මේ වගේ කෙනෙක්ව සහෝදරත්වයට උඩින් දන් එතනපත් කරන්නේ. එතකොට එයා මොනවද කර එතන ඉඳගෙන කියන කීලඟ බලනවනේ. ඒ හිටපු කාලේ නේ යාට චෝදනා තියෙන. එයා චෝදනාවට වැරදිකාරයෙක් කියලා නැති ඉඳ මට ඒක ගැන කියන්න බෑ. ඉතින් ඒව ඉදිරියේදී වෙන දේවල්නේ. නමුත් මිනිස්සු අතර මතයක් හැදිච්ච ඉඳන්නේ රාජපක්ෂලා ඔය පිටින් යන පිනිසුන්ට වඩා තමන්ගුන්ට සලකනවා කියලා කියන්නේ එයාගේ කටිනුත් එයා කියනවානේ මහින්ද අයියා තමන්ගේ කමට සලකනවා එහෙම කියලා බැසිල් නැහැ කියලා කියන්නේ ඒක තමයි දෙන්න කියන්නේ එයා කියනවා බැසිල් නිහතමානී නැහැ මේ 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 ස්ට්‍රැටජි උපාය මාර්ග දෙකක් මූණ බලන එකක් නැහැ හැබැයි ගියාට පස්සේ වැඩේ කෙරලා ඇති මහින්ද අයියා වගේ නෙමෙයි ඒ නිහතමානීකම මහින්ද අයියාගේ නිහතමානීකම බැසිල්ට තිබුණා නම් අද බැසිල් මෙතන නෙමෙයි ඉන්නේ කියලා ඒක ඇත්තද මං කියනවානේ බැසිල් මාත්‍යා කියන්නේ වැඩේක් හැබැයි
पीआर महिंद महत्या हम पीआर मिनसु अतर इन मिनि ओय दंबिनेशन अपे महिंद वेडेक्न मे पीआर युद्ध चमदित ये वेलावे करू जाय सूर्य अतुल कंडायर पाल मे तो शक्ति गुडन गागन මහින්ද මහත්තයා යුද්ධ දින්නන්නේ. ඒතර ගෝඨා බෙටේ මොකක්වත් නැහැ. PR එකක් නැහැ, වැඩිකුත් නෙමෙයි. නෙමෙයි ඒකේ දෙකම නැහැ. නැහැ. එතුමා මම අදටත් අවංකව කියනවා ඒ ගෝඨා බේ රාජපක්ෂ කියන්නේ හොරෙක් නෙමෙයි. ඔව්. නාමල්ට ඒ මොකක්වත් නැහැ. මෙහෙමයි. වැඩිකුත් නෙමෙයි, PR එකක් නැහැ, මොකුත්ම නැහැ. නැහැ. ඒක ඉස්සරහටනේ තීන්දුව. ඔව් දැනට මොකුත්ම නැහැ. මම දැන්. නැහැ. දැනට කියන්න බෑනේ. එහෙමනම්. නැහැ දැන් තියෙන තත්ත්වය අනුව මම. එහෙමනම් කොහොමද පාර්ලිමේන්තුවේ හම්බන්තොට හැමදාම පළවෙනිය වෙන්නේ? ඒ ඡන්ද ගන්න පුළුවන් මං ගන්න. බෑ ඡන්ද ගන්න බෑ සමුදිත पीआर नम मिनसु अतर चंदगा बे एक तीर अन्नी हे बे इट वाट मे कंबिनेशन मम वो हेमोत् पौले हेमोत् उतन चमल मे कल हिंग वेड करेंट हूं पी आर कत्तीन शशि तेम करना शशि की मल्ली पाते देश मल्ली कल तीन नाम सहोदरों मात वेड कल तीन ये पौल हेमोम मात संबंध का तीन අදටත් තියෙනවා. ඒකයි මම කිව්වේ ඔයාට මම මේක ඇරියම ඔයාගේ වැඩසටහන් ටික ලියල් පොලව ටික මම ඔයාට පෙන්නන්න. මට ඉවරපඩ පෙන්නන්න. මම දැන් ගුරුනම් පෙන්නන්න. එතකොට ඔයා ඒ ටික ගන්න ඔයාගේ කතාවකදී මම දැක්කයි කියන්නේ. බොහොමත්ම ස්තුතියි මේ ඔබතුමාට අද සාකච්ඡාවට එකතු වීම පිළිබඳව ප්‍රසන්න රණතුංග නිවාස හා නාගරික සංවර්ධන ඇමති සාණ්ඩුවේ ප්‍රධාන සංවිධායකත් සමග අපි සාකච්ඡා කළේ ඉදිරි ජනාධිපතිවරණ වේදිකාවේ. ඒ කියන්නේ අපිට ඔබව දකින්න ලැබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා අමතන දේශපාලන රැස්වීමේ ඔහුට පෙර කතාව කරන කතිකය වශයෙන්. හරිනේ? නෑ. රටට හොඳක් වෙන තැනක ඉන්න පුද්ගලෙක් හැටියට වම දැක්කොත් ඇති චමුදිත. ඔව්. ඒ කියන්නේ මම මෙහෙම ඉවර කරන්නද? මම එතනම ඒකම තමයි කියන්නේ. රනිල් වික්‍රමසිංහට පෙර ඒ ස්ටේජ් එකේ කතාවස් අවසන් කතාව කරන කතිකය වශයෙන් මා දකිවි ඔබ. මම කවදාවත් ප්‍රධාන වේදිකාවල වල කතා කරන කෙනෙක් නෙමෙයි. ඒකින්ද ඉස්සරහට දකින්න හම්බෙන්නේ නැහැ ඔයාට. ඒ කියන්නේ වේදිකාව උඩ නෙමෙයි ඔබ ඉන්නේ වේදිකාවේ යට. සැලසුම් වල මං ඉදී. හරි. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ සැලසුම ඇතුලේ ප්‍රධානම භූමිකාව නියෝජනය කරાવી ප්‍රසන්න රණතුංග මැතිතුමා. බොහොම ස්තුතියි ඔබතුමාට. බොහොම ස්තුතියි.